මමද කියන්නේ යන්නේ 18 වෙනි සියවසේදී ලන්දේසින් විසින් කොල්ලකණ්ඩලද වටිනා කෞතුක භාණ්ඩ එකතුවක් නැවත ශ්‍රී ලංකාවට ලබා දීමට වර්තමාන නෙදර්ලන්ත රජය තීරණය කළා තියෙනවා. මේට හේතු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, නයිජීරියාව ඇතුළු ලන්දේසී ආක්‍රමණ සිදු වූ රටවල් මෑත කාලීනව කරන ලද ඉල්ලීම් නිසා. 1740 ගණන්වල මහනුවර රජුට ශ්‍රී ලාංකික ප්‍රභූවරයෙකුගෙන් තෑග්ගක් ලෙස ලැබුණ දැනට ආම්ස්ටර්ඩෑම්හි රිග්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අති විශිෂ්ට ලෙස සරසන ලද 18 වෙනි සියවසේ ලෝකඩ කලතුවක්කුව, කඩු දෙකක්, රයිෆල් දෙකක්, කිනිස්සක් ඇතුළු වස්තුන් හයක් ආපසු ලැබෙන්නට නියමිතයි. මහනුවර කලතුවක්කුව ලෝකඩ රිදීසා රත්රන් වලින් නිමව ඇති අතර පద్මරාග මැණික් වලින් ඔබ්බා තියෙනවා. බැරල කොටස මහනුවර රජුගේ සංකේත වලින් සරසා තියෙනවා. සූර්යා අඩසඳ සහ සිංහල සිංහා එයි නිරූපිතයි. කාලතුවක්ක සම්පූර්ණයෙන්ම චාරිත්‍රානුකූල කාර්යයන් සඳහා යොදාගත් එකක් වුණා. එය රජු වෙත වැදගත් අමුත්තන් පැමිණි විට පිළිගන්නා ආචාර වෙඩි තැබීම සඳහා භාවිතා වන්නට ඇතැයි සැලකෙනවා. 1765 දී මහනුවර වටලා කොල්ල කෑමේදී ලන්දේසී පෙරදිග ඉන්දිය සමාගමේ BOC බටපිරිස් මේ තුවක්කුව කොල්ල කාලා තියෙනවා. පසුව එය හේග්හි ඔරෙන්ජ් කුමරුවන පස්වන විලියම් වෙත තෑගි කරලා තියෙනවා. ඒ 1800 සිට ආම්ස්ටර්ඩෑම්හි රික්ස් කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. නැවත ලැබෙන අනෙක් වස්තු අතර ගින්ගල්ස් ලෙස හඳුන්වන රයිෆල් තුවක්කු දෙකක් 1724 සිට 1760 දක්වා කාලයේදී ලී යකඩ පිත්තල යොදවා තැනුවක්, කඩු දෙක ලී යකඩ රිදී ගල් රන් දියමන්ති මැණික් යොදවා තැනුවක්. ඊට අමතරව මේවා 1765 පෙර නිර්මාණය කළ ඒවා. කිනිස්ස, ලී යකඩ, රන් පාෂාණ පළිඟු යොදා තන ඇති අතර ඒද 1765 පෙර කාලයේ නිර්මාණය කර තියෙනවා. නෙදර්ලන්තයේ සංස්කෘතික අමාත්‍ය උස්ලූ පැවසුවේ ලන්දේසි යටත් විජිත යුගයේයි කාල විමර්ශන කමිටුවක් විසින් 2020 වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත රජය ක්‍රියා කරන ලද බවයි. කෞතුක වස්තු නැවත බාර දීම සඳහා රාජ්‍ය ලේකම්වරයාගේ තීරණය අගය කරන බවත් මෙම ප්‍රතිසාධනයේ ශ්‍රී ලංකාව සමග සහයෝගිතාවයේ ධනාත්මක පියවරක් ලෙස සලකන බවත් පරීක්ෂණ සහ පොදු ඉතිහාසයේ යන ශාස්ත්‍රවල ජාතින් දෙක අතර ශක්තිමත් පදනමක් සපයා ඇති බවත් ආම්ස්ටර්ඩෑම්හි රික්ස් කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ටැකෝ ඩයිබිට්ස් මාධ්‍ය වෙත දන්වා තියෙනවා. ශ්‍රී ලංකාවට අමතරව 1894 දී ඉන්දියාවේ ලොම්බොක් දූපතෙන් රජ මාලිගයකින් ලන්දේසි යටත් විජිත හමුදා විසින් කොල්ල කන ලද ස්වර්ණාභරණ, වටිනා ගල් රන් සහ රිදී තොගයක්ද සහිත ලොම්බොක් නිධානයද ඉන්දුනීසියාවට ආපසු බාර දීමට නියමිත එකතු කිරීම අතර තියෙනවා. ඉන්දුනීසියාවේ ජාකර්තාහි ජාතික කෞතුකාගාරයේ වෙත ඒවා බාර දීම හෙට, ඒ කියන්නේ ජූලි 10 වනදා සිදු කරනවා. ශ්‍රී ලංකාවේ කෞතුක වස්තු මෙම වසර නිමවීමට පෙර බාර දෙන බවත් පවසලා තියෙනවා. මෙතරතුරු අන්තර්ජාලයෙන් අමතක කරන්න එපා, subscribe කරන්න ස්ටුඩියෝ ජා.